ලංකාවේ සුත්‍ර සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාව මේ රටේ සමස්ත ආර්ථික වර්ධනය උදෙසා රටේ ජාතික නිෂ්පාදිතය ඉහළ නැංවීමට රැකී රක්ෂා සම්පාදනයට දේශීය ආමුද්‍රව්‍ය උපයෝජනය කරමින් යම් යම් කර්මාන්ත අලුත් නවෝත්පාදනයන් ඇති කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරන කණ්ඩායමක්. එම කණ්ඩායම මූලික වශයෙන් අපි සලකලවලුත් ප්‍රධාන ගැටලු කීපයකට අදවන තුරුත් මුහුණ දෙනවා. එයින් ප්‍රධාන වන්නේ මූල්‍ය සම්පාදනය කර ගැනීම සම්බන්ධ ගැටලුව, ඒ කියන්නේ ප්‍රාග්ධන ගැටලුව පවතිනවා. ඒ වගේම ඔවුන්ගේ කළමනාකාරීත්වයේ පිළිබඳව යම් යම් කළමනාකරණ සිද්ධාන්ත යොදා ගැනීම සම්බන්ධ ගැටලු පවතිනවා. ඒ වගේම එයාක නිෂ්පාදනය කර නිෂ්පාදනයන් නිසි පරිදි නිෂ්පාදනය කර ගැනීම සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා ඒ වගේ මේ තාක්ෂණ යොදා ගැනීමෙන් ඉතා හොඳ නිෂ්පාදනයක් ඇති කරාට පස්සේ ඒ නිෂ්පාදනයේ වෙළඳපොළට ඉදිරිපත් කර ගැනීම සඳහා පවතින ගැටලු රාශියක් පවතිනවා. එමෙන්ම මෙම ව්‍යවසායක ප්‍රජාවට මේ ව්‍යවසායකත්වයේ පිළිබඳ දැනුම යම් යම් මට්ටම් වලින් අඩුපාඩු පවතිනවා. මොකද මේ අය විවිධ ක්‍රමවලට තම දෙමව්පියන්ගෙන් ආපු දැනුම නිසා වෙන්න පුළුවන්, කාලයක් තිස්සේ කිරීම නිසා වෙන්න පුළුවන්, වෙනත් ආකාරයෙන් සොයාගත්තු දැනුමක් උපයෝගී කරගත්තු ක්‍රමයකට තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරලා ඇති. එනිසා ඒ අයට නවීන වෙළඳපොළට ගැලපෙන භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු දැනුම ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතිනවා. ඒ වගේ මේගොල්ලෝ උපයන මුදල සහ ඒගොල්ලන් ණය ලබා ගැනීම, ඉතිරි කිරීම සම්බන්ධව දැනුමක් ලබා ගැනීම සඳහා මූල්‍ය සාක්ෂරතාවයේ පිළිබඳ දැනුමේ අවශ්‍යතාවය මේ අයට තියෙනවා. ඒ වගේම ඒ අය නිෂ්පාදනය කරන භාණ්ඩවලට තරඟකාරීත්වයක් දෙනවා. අන්නේ තරඟයට මූණ දීම සඳහා වන අවශ්‍ය වන කළමනාකාරීත්ව, ඒ වගේම මූල්‍යමය තාක්ෂණිකමය දැනුම් සම්භාරයේ අවශ්‍යතාවයත් මේ අයට පවතිනවා. මේ ගැටලු වලට මූණ දෙනවා. විශාල ගැටලු සමුදායක් තිබුණත් ප්‍රධාන වශයෙන් ඒ මූණ දෙන ගැටලු මෙන්න මේවා තමයි කියලා පැහැදිලි කරලා දෙන්න අවශ්‍යයි. සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දැනුම සහ කුසලතාවය වැඩි දියුණු කිරීම සඳහා විවිධ මට්ටමින් මැදිහත් වීමක් සිදු කරමින් පවතිනවා. විශේෂයෙන්ම මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට, ව්‍යවසායකත්ව සංවර්ධනයට, ගිණුම්කරණයට ඒ ආශ්‍රිතව ඔවුන්ගේ දැනුම කුසලතාවය වර්ධනය කරන්න කටයුතු කරනවා. ඒ වගේම වෙළඳපොළ සම්බන්ධතා වර්ධනය කරගන්න කෙසේද, ඒ වගේම ඔවුන්ගේ ඵලදායිතාවය වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සැපීම වගේ විවිධ මට්ටමේ වැඩසටහන් කරනවා. මෙම මේවා බොහෝ දුරට වැඩමුළු වශයෙන් පවත්වනවා. ඒත් එක්කම පහුගිය කාලය පුරාවටම මාර්ගගත වැඩසටහන් ලෙසත් මේවා ක්‍රියාත්මක කරනු ලැබුවා. ඊට අමතරව මුද්‍රිත මාධ්‍යයන්, ඒ කියන්නේ පොත්පත් හරහා, පත්‍රිකා, පෝස්ටර්ස්, පුවත්පත් දැන්වීම හරහා දැනුම ඔවුන්ට ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඊට අමතරව විද්‍යුත් මාධ්‍යයන් හරහා, රූපවාහිනිය, ගුවන් විදුලිය වගේ, ඒ වගේම සමාජ මාධ්‍ය දාලා හරහා මෙම දැනුම එම ව්‍යවසායකයන්ට ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව නිරන්තරයෙන්ම කටයුතු කරනවා. කෘෂිකර්මය, සත්ව පාලනය, ධීවර කටයුතු ප්‍රමුඛ කරගත් ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා අඩු පොලී අනුපාත යටතේ දිගු කාලීනව ගෙවීමේ හැකියාව ඇතිව ණය යෝජනා ක්‍රම ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ක්‍රියාත්මක කරනු ලබනවා. රුපියල් මිලියන 25ක් දක්වා අඩු පොලී අනුපාත යටතේ ඔබට අවශ්‍ය ණය මුදල් ලංකාවේ ලියාපදිංචි ඕනෑම බැංකු ආයතනයකින් අයදුම් කරන්න පුළුවන්. මහබැංකුව සුද්ධ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ව්‍යවසායකින් වෙනුවෙන් මූල්‍ය සහාය ලබා දීමට අමතරව තාක්ෂණික සහාය ලබා දීම වගේම වෙළඳපොළ හා සම්බන්ධ කරලීමේ කාර්යභාරය සිද්ධ කරනවා. එතනදී ඉල්ලුමත් පදනම් වෙච්ච භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම, ඒ වගේම ඒ සඳහා වෙළඳපොළක් නිර්මාණය කර ගැනීම, ඒ වෙළඳපොළ ප්‍රවාදනය කර ගැනීම සඳහා අවශ්‍ය වන විදියට වෙළඳ ප්‍රදර්ශන පැවැත්වීම, සල්පිල් පැවැත්වීම, ඒ වගේම ඍජු වෙළඳ සබඳතා ඇති කර ගැනීම සඳහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුවත් ප්‍රාදේශීය කාර්යාල හරහා ක්‍රියාත්මක කරනු ලබනවා. එතෙන්දී ඉදිරි වෙළඳ ගිවිසුම් ඇති කිරීම, අගේ දාම සංවර්ධනය වැනි ක්‍රියාමාර්ග හරහා සක්‍රීය දායකත්වයක් ලබා දෙනවා.
ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය කාර්යාලද එකතු කරගෙන සුවිශේෂී කාර්යයන් රැසක් ඉටු කරනවා. ඒ අතරින් හරිත ගම්මාන සංකල්පය ඉතා වැදගත්. අපි එෙහිදී හරිත සමාජය, හරිත ආර්ථිකරණය, හරිත පරිසරය ගැන කතා කරනවා. සම්ප්‍රදායික නයෝජනා ක්‍රම වලට එහා ගිහිල්ලා විකල්ප ප්‍රාග්ධන සම්ප්‍රාදන ක්‍රම ගැන අපි හොයා බලනවා. මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනවා. මෙහිදී ප්‍රධාන අරමුණ වන්නේ විධිමත් මූල්‍ය පද්ධතියත් එක්ක ක්‍රියාත්මක නොවන ශ්‍රී ලංකාවේ ජනතාව විධිමත් මූල්‍ය පද්ධතිය දක්වා කැඳාගෙන ඉන්න. මේ යටතේදී ශුද්‍ර සුළු මධ්‍ය ව්‍යවසායකයන්ගේ මූල්‍ය අවශ්‍යතාවයන් සැපයීම, ඩිජිටල් මූල්‍යණය, පාරිභෝගික ආරක්ෂණය, මූල්‍ය සාක්ෂරතාවය සහ දාරිද්‍රතාවය වැඩි කිරීමේ පියවරයන් ගණනාවක් අතුලත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අරමුණු දෙකක් පවතිනවා. ආර්ථික සහ මිල ස්ථායිතාවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය. මෙන්න මේ අරමුණු දෙක ළඟා කර ගැනීම සඳහා විශාල කාර්යභාරයන් සමුදායක් තමයි මේ අපේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉදිරි කරනු ලබන්නේ. ඒ යටතේ ජනතාවට අවශ්‍ය වන දැනුම ලබා දීම, ඒ වගේම මූල් විශේෂින් දැනුම ලබා දීම යටතේ මූලික සාක්ෂරතාවය පිළිබඳව ව්‍යවසායකයන් සඳහා ව්‍යවසායකත්ව දැනුම ලබා දීම, ඒ වගේම තාක්ෂණික පහසුකම් ලබා දෙන ආකාරයන් පිළිබඳ අවබෝධයක් ලබා දීම, වෙළඳපොළ සම්බන්ධීකරණය, කලමනාකරණය, ගිණුම්කරණය වැනි දැනුම කටයුතු කිරීම සහ විවිධාකාර වූ මූල්‍ය පහසුකම් සැපීමේ ක්‍රියාවලීන් තුල අපි අපේක්ෂා කරනු ලබන්නේ අපේ රටේ ජනතාව මෙන්න මේ කියන මූලික අරමුණු කෙරෙහි මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා AI ගේ දායකත්වය ලබා ගැනීමේ ක්‍රියාවලියක් තමයි අපි සිදු කරනු ලබන්නේ. මේ තුලින් රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කර ගැනීම, ඒ වගේම රටේ ජනතාවගේ පවතින නොයෙකුත් ආකාරයේ සම්පත් උපයෝජනය කරමින් නවෝත්පාදනයන් ඇති කිරීමට, රටේ ජනතාවගේ රැකී රක්ෂා තරුණ පිරිස්වල විශේෂයෙන් කාන්තාවන්ගේ, ඒ වගේම විවිධ හැකියා සහිත කණ්ඩායම්වල රැකී රක්ෂා සැපයීම වැනි සමස්ත ක්‍රියාවලියටම AI ගේ සමස්ත ක්‍රියාවලියම අපි මේ දෙපාර්තමේන්තුවේ කාර්යයන් තුලින් අපේක්ෂා කරනවා. අවසාන ඉලක්කය වශයෙන් අපි සලකන්නේ මේ රටේ දුප්පත්කම දුරලීමට පවතින මට්ටමින් පහළ මට්ටමට ගෙන එන්න. ඒ වගේම ඒ පළාත්වල පවතිනු ලබන ආර්ථික අසමතුලිත තත්ත්වයන් තුලිත මට්ටමකට ගෙනීමේ ක්‍රියාවලිය තමයි අපි මේ සෑම ක්‍රියාවලියකින්ම මේ සෑම උත්සාහයකින්ම බලාපොරොත්තු වෙන්නේ ඒ ඉලක්කය කරා ළඟා කර ගැනීමයි.